ප්‍රේමදාස මහත්තයා කියන්නේ වැඩ අපිට හැරෙන්න බැරි විදිහට වැඩ කරන නායකයෙක්. ඒක ඉතිහාසෙ ඉඳන් ඔප්පු කරලා දීලා තියෙනවා. මගෙන විපක්ෂයේ ඉන්නේ නැද්දිත්, ඒ වගේම රජයේ ඇමතිවරයෙක් ඉන්නේ නැද්දිත්, ඒ වගේම ආණ්ඩුවේ දැන් අද විපක්ෂේ නායකවරලා වෙලා ඉන්නේ නැද්දිත්, දවල් රැ නැතුව වැඩ කරන නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ. නමුත් මම කියන්නේ එකක් කිව්ව සජිත් ප්‍රේමදාස මහත්මයා බයේ ජනාධිපති මේ අගමැතිකම බාරගත්ත කියලා. අපි මෙතුමත් දන්නවා අපි ඔක්කොම එකතු වෙලා එක ටේබල් එකේ අපි ඔක්කොම එකතු වෙලා ඔව් එක ටේබල් එකේ ඔච්චර ඉල්ලුවද අපිට මේ කියන්නද මට කියන්න දෙන්නකෝ දැන් ඔයාම විතරක් නෙමෙයි මේ කතා කරන්නේ මටත් වෙලාවක් කියන්න එපා මම මගේ අදහස් නේ දැන් ඔයා අදහස් මම බාධා කළේ නෑනේ අපි ඔක්කොම එකතු වෙලා කිව්වා තීන්දුවක් ගත්තා මේ වෙලාවේ අපි ගිහිල්ලා ආණ්ඩුවට ගිහිල්ලා හේත් වෙලා අගමැතිකම ගන්න කැමති ගන්න ඕනි හැබැයි ඒකෙදි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයලා ඉන්නව නම් අපිට මේක කරන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා සැලකිය යුතු කාලයක් අවුවදාට අස්සෙන්න ඕනේ නැහැ අපිට අඩු ගානේ මාස දෙකක් තුනක් මාසයක් ඇතුළත කාලයක් දෙන්න ඒක පුතුමා දැක්කනේ මාසයක් ඇතුළත කාලයක් දෙන්න අස්සෙනවයි කියලා දිනේ දෙන්න ඒ කියන්නේ මාසයක් ඇතුළත අස්සෙනවා කියලා දිනේ දෙන්න අපි අද ඇවිල්ලා බාර ගන්නම් මොකද අරංගලයට අපි මූලිකත්වය දුන්නා අරංගලයේ ගෝඨාභය හෝම් කියලා මෙතුමත් කෑ ගැවේ ගෝඨාභය හෝම් කියලා. ඉතින් එහෙනම් ගෝඨාභය හෝම් වෙන්න නම් ගෝඨාභය හෝම් යන දවස අපිට කියන්න හෙට යන්න ඕනේ නැහැ. අපි ඒක පැහැදිලිවම කිව්වා අපි බාර ගන්න ලෑස්ති කියලා. නමුත් ඒ වෙලාව වෙනකොට මේ කවුද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වෙන්න ලෑස්ති වෙලා හිටියේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෞරවනීය විදියට සමුගැනීමක් දීලා අපි මේ වැඩේ බාර ගන්න. ඒ කියන්නේ ওই විදියට පැනලා දුවන විදියක් නෙමෙයි. අපේ ලියුමේ තියෙන විදියට එකඟ වුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පැනලා යන්න වෙන්නේ නැහැ. ගෞරවනීය විදියට අයින් වෙලා සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැතිකම අරගෙන එතකොට පාර්ලිමේන්තුවේ බහුතරයක් තුල කවුද ජනාධිපති වෙන්නේ කියන එක එතෙන්ට යන්න තිබ්බා. නමුත් අපි මේක මේ පැනලා ගියා කියන කතාව කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. ඒක දේශපාලන කතාවක්. මොකද හේතුව මම සජිත් ප්‍රේමදාස පක්ෂේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ නොමිනේෂන් අත්සන් කරන්න දීලා මම නොමිනේෂන් අත්සන් කරලා පැය 24ක් යනකොට මගේ ගම්පහ ආසනය මගේ ආසන සංවිධායක ධුරය සජිත් ප්‍රේමදාසටවත් වැඩ කරපු නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිවරණයට වැඩ කරපු පුද්ගලයෙකුට ආසන සංවිධායකකම මට හොරෙන් මට කියන්නේ නැතුව ලැබලා දීම මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා. අද වෙනකල්වත් මම කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නේ නැහැ. ඒකින්ද මේ බයේ බියගලුව හැංගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න බැරි නායකයෙක් වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න බැහැයි කියන එක මම තීරණය කරලා මේ අපේක්ෂක ලයිස්තුවේ නම තිබ්බත් මම ඡන්ද සටනින් ඉවත් වෙනවා කියලා තීරණය කළා. මම කනගාටු වෙනවා මෙවැනි බයගලු ලෙස හැංගිලා යටින්නම් කුමන්ත්‍රණය කරන කතා කරද්දී බුදුහාමුදුරු වගේ කතා කරන ක්‍රියාකවලදී දේවදත්තය වගේ ක්‍රියා කරන නායකෙක්ට ජනාධිපති කරවීමට උත්සාහ කිරීම ගැන මම දැඩි ලෙස කම්පා වෙනවා මේ සියලු දිනාගෙන් මම සමාව ඉල්ලනවා ඒ මැතිවරණයට මම මෙහෙම ඉදිරිපත් වීම ඒ වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම ගැන ඉගෙනගත්තු අයට සමත් සජිත් ප්‍රේමදාස මහත්තයා බයයි මට නැහැ වෛරයක් මට තියෙන කලකිරීමක් සජිත් ප්‍රේමදාස නෙමේ පක්ෂේ පාලනය කරන්නේ පක්ෂේ පාලනය කරන්නේ සජිත් ප්‍රේමදාස සල්ලි දෙන කණ්ඩායමක් දැන් බස් බෙදන්න සල්ලි කොහෙන්ද සුහුරුපන්ති කාමර ගෙදන්න සල්ලි කොහෙන්ද දැන් ගම්පහ ආසනේ රැස්වීම කරන්න පක්ෂෙන් කෝටි එකහමාරකට විදං කළා ඒ සල්ලි කොහෙන්ද ඒ කට්ටිය තමයි සජිත්ව හසුරවන්නේ එහෙමනම් ඉතින් මම නායකයා කියලා විශ්වාස කරන්නේ එක්කෙනා රූකඩයක් මම තවදුරටත් යන්න බෑ මෙහෙම බියගුළු නායකයෙක්ව මම ජනාධිපති කරන්න හැදුවා මම ඒකට සමාව ඉල්ලනවා නැද පාටලීට පෙවුන් නැද්ද? අහහ හර්ෂයට ගහන හැටි පෙවෙන්නේ නැද්ද? ඒ වගේ උගත් අයව පෙන්නන්න බැරි ප්‍රශ්නයක්. කවුද හර්ෂයට ගහන්නේ? දැන් පක්ෂෙන් ගහනවා කියලා අපි දැකලා තියෙනවා. කවුද පාටලීට ගැහුවේ? පක්ෂෙන් නොමිනේෂන් දුන්නේ නැහනේ. ඒතකොට මේ පාටලීට තිබුණ ප්‍රශ්නේ ඒකද? ඔව්. ඒතකොට ඔබට තියෙන ඔගෙන ගත්තකම තමයි මේ දේශ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රහාරයට ලක් වෙන්න හේතුව. ඒක සජිත් උගතුන්ට කැමති නෑ. ඇයියේ බයද? බයයි. බය කියන්නේ? බයයි කියන්නේ එයාට තියෙනවා එයාට වැඩිය උගත් කෙනෙක් වෙන නැහැ කියලා පෙන්නන්න ඕනකම. ඒ මොකද මොකද ඔබ හිතන්නේ? හීනමානයක් නේද? ඈ හීනමානයක්. ඇයි එහෙමනම් සජිත් ඔබ කියනවා හීනමානයක්. ඔහු නිතරම කියන්නේ මම ප්‍රේමදාසගේ පුතා. ඔව් යන්නේ මේ ග්‍රාමීය ජනපදනමත් එක්ක. මොකද ඔබ කියන කතාවේ තේරුම? ඉතින් මම කියන්නේ දැන් අපි දැක්කා අපිට දිගින් දිගටම පෙවුනා ඉගෙනගත්තු මිනිස්සු පක්ෂේ හැරදාලා යනවා. දාර්ශනිකත්වය
Oke kudasai, okake kudasai, dozo kochira, arigatou gozaimasu.